युद्धे पवति समय ती हमुदा कंदोरु बलटा पोलिस स्थान बलटा कोस रणवीरों के चित्त धैर्य नैनवी मट मनो उपदेश कटेतु वाला निरतव सिटी प्रकट मनो उपदेश वरियक तलांगम पोलिस वसमे बत्तर मुल्ले नेरल उयन लघुमहल कदी गेल कपा गातने कर तिबी हमुविया सुजाता मुनसिंह मानाबर नैमति मेम कांताव पसुगी विसी हायवनिदा सिट मेम लघुमहलट तवत अयक समग पैमिन नापातन गेनसरति बव विमर्शनवली ननावरणे वीतिबे अयत तेम पुत्कल्यात उदासन होटल कामरेन पिटबगोस नवत पैमिनन युए सवस्कालेदी बवद विमर्शनवली ननावरणे वीतिबे पेरेदा रात्रि काले दि सुपुरुदु लेस होटल कामरेट पेमिनी ओन देदना नवता तीये उदयसन कामरेन पिटव नोयाम हा किसुदु शब्दयको नोमति बेवेन होटल कार्य मंडले एगन कल स्वबलीमेदी एगे सिरुर कामरे तिमी हमुवी एति बव बस्नहर पलात दकुन दिसा अपराध कोट्टाशे अध्यक्ष ज्येष्ठ पोलिस अधिकारी ललित अभिषेकर महता संधान कलेय अगे सिरुर हमुवन विट होटल कामरे एसमक पसुगे दिनवल गतकल पुत्कले अतुरुदनवति बव तलंगम पोलिस सेकियाई मेम होटले आरक्षक कैमरा पद्धतियक सविकरता ए अक्रियव तिबीम हेतु एम पुद्गलया कौरुंदय हंदुना गनीमट अवट निवास सह आयतनवल सविकर एति आरक्षक कैमरा दर्शन मेन्म दुरकथन जाल विश्लेषण सुदुकिरीमट एम पोलिसी पीव्रगेन तिबुनी ऐसमक पेरेदा रात्रि काले होटलेट पेमिनी पुद्गलया वरक कोडलेन पिटतत गोस नवत पेमिनति बवत गातने सुदुवैत्ते ए काले तुलदीते सकेत्त एति वीतिबे එම පුද්ගලයා නැවත හෝටලෙන් පිටවී ගියේ කීයටද කියාවත් හෝටලය නොදන්නා බවද පොලිසිය කියයි. කාන්තාව ඝාතනයේ වී සිට ඇත්තේ කාමරයේ ඇඳ මත බවත් එවන විටත් රුධිරය ගලාගෙන ගොස් ඇඳ රුධිරෙන් තෙත්ව තිබී ඇත. මෙම යුවළ හෝටලයට පැමිණෙන විට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් හෝ අනන්‍යතාව සනාථකරන කිසිවක් ඉදිරිපත් කර නැත. ඔවුන් ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවත් ඇ පදිංචි ස්ථානයේ සොයා ගැනීමට අවස්ථාවක් අහිමි වූ බවත් පොලිසිය කියයි. ඇවිසින් තමාගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස ලබා දී ඇත්තේ 1977 වසරේ උපන් අයෙකුගේ හැඳුනුම්පත් අංකය. නමුත් කාන්තාව අවුරුදු 50 ඉක්මව තැනන්තියක් බවද පෙනී ගොස් තිබේ. මෙම කාන්තාවගේ ගමන් මල්ලේ තිබි හපුතලේ ප්‍රදේශයේ ලැගුම්හලකට ආයත් ලිපිනයක්ද හමු වී ඇත. එම ලැගුම්හලේද මෙම කාන්තාව පුද්ගලයෙක් සමග ඊට පෙර අවස්ථාවකදී නවාතන් ගෙන සිට ඇති බව පෙනී ගොස් තිබේ. මෙසේ ඝාතනය වී සිටින කාන්තාවගේ ඉතිහාසයේ පිරික්සීමේදී පෙනී යන්නේ ඇය 2003 වසරේ සිට මනෝ උපදේශකාවක් ලෙස හමුදාවට සහ පොලිසියට උපදේශ ලබා දීමට ඉදිරිපත් වී සිටින්නියක් ලෙසිනි. ඇය පෙනී සිට ඇත්තේ යුරෝපීය රටක සේවය කර අපේ රටේ රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය නැන්වීමට මෙරටට පැමිණ නොමිලේ සේවය කරන බවය. ඇය උතුරු සහ නැගෙනහිරත් දකුණෙත් හමුදා කඳවුරු වලට ගොස් උපදේශන සේවා සපයන්නට වූ තැනැත්තියකි. 2005 වසරින් පසු ඇය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියක් ඇතිව මෙම කටයුත්තට මුල පුරා තිබුණා අය. සෝල්දාදුවන්ට අමතරව හමුදාවෙත් පොලිසියෙත් උසස් නිලධාරීන්ට පුද්ගලිකවම ඇය මුණ ගැසෙමින් උපදේශන සේවා ලබා දී ඇත. හිටපු පොලිස්පතිවරයෙකුට පවා ඇය දීර්ඝ කාලයක් තිස්සේ උපදේශනය ලබා දී තිබේ. ඇය විසින් උපදේශන සේවා සැපයීමට ගමන් කරනු ලබන්නේ ඇයට වඩා වසර 10ක් පමණ බාල තරුණයෙකු සමගිනි. ඔවුන් දෙදෙනා උපදේශන සේවා ලබා දීමට යාමේදී ඔවුන්ට රට වටේම හෝටල් වල නවාතන්ගෙන මුදල් නගවා යාම පිළිබඳව එකල තොරතුරු වාර්තා වී තිබුණි. එම හෝටල් වලට ඔවුන් පවසා ඇත්තේ අදාළ පොලිසියෙන් හෝ කඳවුරෙන් මුදල් ලබා ගන්නා ලෙසය. මෙම කාන්තාව එක්කල ඇගේ සහායකයයි කී තරුණයා සමග පෙනී සිට ඇත්තේ ශ්‍රී ලංකා රජයේ උපදේශන සේවා සපයන නියෝජිතවරියක් ලෙසනි. පොලිසිය පවා මේ නිසා ඇයට බියක් දක්වා ඇත. ඇගේ මෙම ක්‍රියාව එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් වීමෙන් අනතුරුව ඇයට හමුදා කඳවුරු වලට ඇතුල් වීමද තහනම් කර තිබී ඇත. මෙම කාන්තාවගේ සහායකයයි කී පුද්ගලයා මේට වසර 10කට පමණ පෙර කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන කුලණක් මත නැගී උද්ඝෝෂණයක් කරනු ලැබීය. ඒ ඇය තමාව විවාහ කරගන්නා බවට පොරොන්දුවක් දී තමාව මගහැරී බව කියමිනි. එම සිදුවීමෙන් අනතුරුව ඇයගෙන නැවත සමාජය හමුවේ යම් කතාබහක් ඇතිවන්නේ ඇගේ සිරුර තලංගම හෝටල් කාමරෙන් හමුවීමත් සමගිනි. එම කාමරයේ තිබී ඇය හමුදා කඳවුර වලට ගොස් උපදේශන පැවැත්වීම සම්බන්ධයෙන් පල්වී තිබුණු මාධ්‍ය වාර්තා කිහිපයක්ද තිබී ඇත. ඇගේ අනන්තාවේ පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ ඒ ඔස්සේය. එහෙත් ඇය නිශ්චිතව පදිංචි සිටින ස්ථානයක් මෙතෙක් සොයාගෙන නැත. මේ අතර ඇගේ කාමරයේ තිබී පිටු කීපයකින් උතු ලිපියක් හමු තිබෙන අතර එහි සඳහන් වන්නේ ඝාතනය සිදු කරේ ඇගේ සම්පුරුෂයා වන තමායයි කියමින් ලියු සටහනකි. තමා මෙම ඝාතනය සිදු කර සිරි විනාශ ගන්නා බවද එහි සටහන් කර තිබේ. මේ සත්‍ය සටහනක්ද නැද්ද යන්න ගැන පොලිසියට සැක මතුව තිබේ. වැටුතුරු පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.